ශ්‍රීලංකාවේ ක්‍රීඩාලෝලියෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නම් වැඩිපුරම ආදරය කරන්නේ මොන රටක ක්‍රීඩකයෝද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩක් අය දෙන උත්තරේ කොදෙව් ක්‍රීඩකයෝ වෙන්න අවස්ථාව ගොඩක් වැඩි. කොදෙව් ක්‍රීඩකයන්ට අපි ආදරය කරනා වගේම කොදෙව් ක්‍රීඩකයෝ විදිහට හිටපු වර්තමානයේ විස්තර විචාරකයන් විදිහට ඉන්න ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ අපි වෙනුවෙන් කතා කරන ආකාරය අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා. දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ මයිකල් හෝල්ඩින් නිතරම හිටියේ ශ්‍රී ලංකාව පැත්තේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේ ඇවිත් පෙන්වන දක්ෂතා සුළුපටු දක්ෂතා නෙවෙයි කියලා තමයි මේ සුපිරි කොදෙව් ක්‍රීඩකයා කිව්වේ. හෝල්ඩින් විස්තර විචාර කුටියේ ඉඳන් කිව්වේ ලංකාව මේ ගහන්නේ හොඳම 11 නෙවෙයි කියලා. වේගවත් අනතිරු වල වැඩ පෙන්නපු ලහිරු කුමාර නවසීලන්ත සංචාරයේ දක්ෂතම ශ්‍රී ලංකා ප්‍රතිකරුවා වගේම වර්තමානයේ ශ්‍රී ලංකාව සතු විශ්වාසවන්තම මැද පෙළ ප්‍රතිකරුවා විදිහට හඳුන්වන්න පුළුවන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට ආවම මේ පෙන්නන දක්ෂතා තවත් දියුණු වෙයි කියන එකත් හෝල්ඩින් නිතරම කියපු එකක්. ඒ වගේම ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නැති එකත් නිතර හෝල්ඩින් මතක් කළේ දකුණු අප්‍රිකාවේ සම්පූර්ණ ශක්තියෙන් gedara තනතිලි වල ක්‍රීඩා කරන එකත් ෂොට් පොලොක්කගේ හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ ඉස්සරහින් තියාගෙන ලංකාවට එරෙහිව වැරදි තීරණ දෙකක් පළවෙනි තරගයේ ලැබිලා තියෙන අවස්ථාවක තුන්වෙනි තීරණයත් ලංකාවට අවාසි වෙන විදිහට වරද්දනවා නම් තමන් මේ වැඩේ නවත්තලා gedara යනවා කියලාත් කියපු මේ සුපිරි කොදෙව් විචාරකයා ශ්‍රී ලංකාව දිනද්දී බොක්කෙන්ම සතුටු වෙන විදිය අපි දැක්කා. හෝල්ඩින් මේ විදිහට සතුටු වෙද්දී තවත් කොදෙව් විචාරකෙක් අපි දිනපු සතුට සමරන්න අපූර්ව ට්විටර් පණිවිඩයක් තියලා තිබුණා. බිෂොප් අපේ ඇමතීමෙන් ආයිබුවන් ශ්‍රී ලංකා කියලා තියලා තිබුණු ට්විටර් පණිවිඩයක කියලා තිබුණේ ප්‍රවීණ ක්‍රීඩකයෝ නැතුව ජය ගන්න අමාරුම දකුණු අප්‍රිකා බිමේ ලබාගත් ජය සුපිරි ජයක් කියලා. තමන්ගේ මිතුරු රසල් ආනල්ඩ් වගේම ලංකාවේ ගොඩක් අය මේ සතුට සමරනවා ඇති කියලා ගැඹුරු කටහඬක් තියෙන අපූර්ව කොදෙව් විචාරකයා තමන්ගේ ට්විටර් පණිවිඩයේ සටහන් කරලා තිබුණා. මේ විදිහට කොදෙව් යකඩ රෑනේ ප්‍රබල වේග පන්දයාවන් නොදෙන්නේ අපි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගැන සතුටු වෙද්දී ක්‍රිකට් ඉතිහාසයේ මැරතන නියම් රජු කියලා හඳුන්වන්න පුළුවන් බ්‍රයන් ලාරා තරගාවලිය අතරතුරේ කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම ගැන ට්විටර් සටහනක් තියලා තිබුණා. නිතර දෙවිලේ අප්ඩේට් නොවන මේ විශිෂ්ටයාගේ ට්විටර් ගිණුම කුසල් වෙනුවෙන් විශේෂ සුබපැතුමක් තියෙන්නේ විශේෂිත හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් කියලා කුසල්ට විශේෂ ගෞරවයකුත් දීලා. අපේ සමහරක් අපේ ක්‍රීඩකයන්ගේ වැරදි හොයා ඉදින්දී ක්‍රිකට් දන්න ක්‍රිකට් ලෝකයේම දන්න විශිෂ්ටයෝ අපේ ජයග්‍රහණයේදී ඔය විදිහට තමයි සතුටු වුනේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස්ස පිළි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.